බෝවන් ඔයගොල්ලෝ අදත් අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ පුරාවිද්‍යා කැණීමක් කියන්නේ මොකද්ද කියලා. ඔයගොල්ලෝ දන්නවා පුරාවිද්‍යා කැණීමක් කියපුවාම අපිට මුලින්ම මතක් වෙන්නේ මොකද්ද? කොහේ හරි හාරනවා කියන එක නේද? ඒක තමයි අපේ ඔළුවේ රැඳිලා තියෙන්නේ. ඉතින් අපි හැමෝටම පැහැදිලි වෙන්න සාමාන්‍ය කෙනෙකුටත් අවබෝධයක් වෙන විදිහට සරලව අපි මේක කතා කරමු. මොකද අපි හැම කෙනෙක්ම මේ පුරාවිද්‍යා කැණීමක් කියන්නේ පුරාවිද්‍යාඥයෝ විතරක් නෙවෙයි අනිත් අයත් මේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් පුරාවිද්‍යා කැණීමක් කියන්නේ අතීත මානව සංස්කෘතියින්ගේ ද්‍රව්‍යමය අවශේෂ ක්‍රමානුකූලව අනාවරණය කරගන්න කරන අධ්‍යයනයක ක්‍රියාවලියක් තමයි අපි මේ පුරාවිද්‍යා කැණීමක් කියලා හඳුන්වන්නේ. එතකොට අපිට දැක ගන්න පුළුවන් වෙනවා පුරාවිද්‍යා කැණීම් කරද්දී නිවැරදිව පරීක්ෂා කිරීම කරන්න වෙනවා. එතකොට ක්‍රමානුකූලව ස්ථානීය හඳුනා ගන්න ඕනි. එතකොට මේවා අධ්‍යයන විවිධ පියවරයන් අපි අනුගමනය කරනවානේ. එතකොට ඒ වගේම තමයි ද්‍රව්‍ය මේවා අපි හාරලා මොකද කැණීමක් කියන්නේ ඇත්තම විනාශකාරී එකක්. අපි ඒක අවබෝධ කරගන්න ඕනේ. කැණීමක් අපි නැවත තැනක් හැරුවොත් අපිට ආපහු තිබ්බ විදිහටම කවදාවත් හදන්න බෑ. ඒ කියන්නේ ඒ පස් තැන්පතු තැන්පත් වෙලා තිබ්බ විදිහට අපිට ඒක ආය නැවත රීප්ලේස් කරන්න නැත්නම් නැවත හදන්න තිබ්බ විදිහටම තත්ත්වයටපත් කරන්න බෑ. ඉතින් අපි මේ කරන කැණීම සාර්ථකත්වයේ උපරිම සාර්ථකත්වයක් ලබා ගන්න හැම වෙලෙම වැඩ කරන්නේ. ඒක නිසා විශේෂඥයන්ගේ පුරාවිද්‍යාඥයන්ගේ මේ සියලුම දෙනාගේ අවබෝධය ඇතිව තමයි විතරම කැණීම සිද්ධ කරන්නේ. එතකොට මේ අපි කැණීම් සන්දර්භය හඳුනා ගන්න සන්දර්භය කියන්නේ අතුළු කොහොමද මේ කැණීම් කොටස අපි හඳුනාගන්නේ. ඊළඟට විශේෂිත දේ ලේඛනගත කරන්න ඕනි. මේ වගේ හම්බ වුණ දේ ලේඛනගත කරන්න. ඊටසේ මේවා විශ්ලේෂණය කරන්න ඕනි. මේ මොකද්ද හම්බුනේ? මේක මොන කාලෙටයි? අපි කාල නිර්ණය කරනවා නේද? කාල නිර්ණය කියන්නේ ඒකට අපි උදාහරණයක් විදිහට ගත්තොත් මැටි බඳුනක් අපිට හම්බුනොත් අපි කියනවා මේක ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ 6 වෙනි සියවසේ 7 වෙනි සියවසේ කියලා අපි කියනවා. මොකද අපිට හම්බ වෙලා තියෙන පහුගිය දේවල් වල අපි ක්‍රමානුකූල කාර්යනිර්ණයකට එනවා සහ ඒක පවතින සාධක අනුව ඒක ලක්ෂණ අනුව අපි කියනවා මෙන්න මේ කාලෙට අයිති වෙන්න ඇති කියලා. එතකොට මේ අපි කියනවා දැන් මේ මානව ඉතිහාසයේ සංස්කෘතිය හැදෑරීම වඩාත් හොඳින් අවබෝධ කරගන්නනේ අපි කැණීමක් කරන්නේ. අපි හැමතැනම කැණීම් කටයුතු සිද්ධ කරන්නේ නැ තෝරාගත්ත විශේෂිත ස්ථානවල පමණයි කැණීම් කටයුතු කරන්නේ. අපි ලංකාව ගත්තොත් අපේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ අනුරාධපුර පොළොන්නරුව අපේ රාජධානි ස්ථාන මූලික කරගෙන කැණීම් කටයුතු සිද්ධ වෙන ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දැකලා තියෙනවා. ඒ වගේම තමයි මේ කැණීම් කටයුතු සමහර දේවල් කෙටි කාලීනව ඉවරද සමහර දේවල් දීර්ඝ කාලීනව කරගෙන යනවා. ඉතින් මේවට විශේෂ හේතු තියෙනවා. ඒවා අපි වෙන වෙලාවක වෙන වීඩියෝ එකකින් ඒ පිළිබඳව කතා කරන්න පුළුවන්. එතකොට මේ කැණීම් මම කිව්ව කැණීම් සිදු කිරීමේදී ජේෂ්ඨ පුරාවිද්‍යාඥයන්ගේ විශේෂඥයන්ගේ ඒ වගේම විවිධ අංශවල උපදේශකයන්ගේ උපදේශකත්වය මත තමයි බොහෝ දුරට කැණීම සිද්ධ කරන්නේ. වට අවසර ලබා ගන්න ඕනි. අවසර ලබා ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉඳලා ඉතා බොහෝ ආයතන හරහා මේ අවසර ලබාගෙන කාලයක් ගිහින් තමයි මේ දේවල් ඇත්තටම සිද්ධ කරන්නේ. කැණීමක් හිතු මතයක සිද්ධ කරන්නේ නැහැ. අපි එතකොට ගියොත් කැණීමක් සිද්ධ කරන්න ඇයි මොකටද මේ කැණීම කරන්නේ? අපිට තියෙන්න ඕනි අරමුණක්. මොකටද මේක කරන්නේ? ඇයි මේ දේවල් කරන්නේ? මොන ප්‍රදේශයේද අපි කරන්නේ? අපිට දැන් තියෙන ඕන අපි කියමුකෝ විශාල පුරාවිද්‍යා විශාල ප්‍රදේශයන්දී අපිට විශාල ප්‍රදේශයක කැණීමක් කරන්න බෑ. එතකොට අපි ඒකට තෝරා ගන්නවා ස්පෙસિෆික් ප්ලේස් එකක්. ඊළඟට හවු මේක කොහොමද කරන්නේ? කවුද මේකට යොදා ගන්නේ? පුරාවිද්‍යාඥයෝ කීයේ දෙනෙක් සම්බන්ධ වෙනවද? ට්‍රේනින්ස්ලා නැත්තම් පුහුණු අය කී දෙනෙක් සම්බන්ධ වෙනවද? කම්කරුවෝ කී දෙනෙක් සම්බන්ධ? මේ ඔක්කොම අපි ලේඛනගත කරලා මේ දේවල් හදා ගන්න ඕනි කැණීමක් සිද්ධ කරන්න. එතකොට අපිට මේ අපිට තියෙන ගෝල් එක එක අපි මේ කැණීම් කටයුතු ආරම්භ කරනවා. කැණීම් කටයුතු ආරම්භ කරන්න ඉස්සෙල්ලා තව මේකේ
අපි සියලුම දේවල් හොයලා බලන්න ඕනි يعني සාහිත්‍යාත්මක තොරතුරු වලින් ග්‍රාමීය තොරතුරු මේ සියල්ලම හොයලා බලලා අපි ඒකට අවශ්‍ය පසුබිම සකස් කරගන්න ඕන ඊළඟට අපි ගියොත් කැණීම් වර්ග අපිට කැණීම් වර්ග කීපයක් හඳුනා ගන්න පුළුවන් මම පොදුවේ ගත්තාම ක්‍රම හතරක් යටතේ කතා කරනවා එතකොට මේ කැණීමක් අපි ගත්තාම ඒක ස්ථානය අනුව අපි කරන රිසර්ච් එකේ අපේ ගෝල් එක අනුව වෙනස් වෙන්න පුළුවන් විවිධ හේතු මත වෙනස් වීම කටයුතු සිද්ධ වෙන්න පුළුවන් මම පොදුවේ කතා කරනවා strategic graphic excavation ඒ කියන්නේ කාලානුක්‍රමිකව අනුපිළිවෙල හඳුනා ගන්න අපි විද සංස්කෘතියන් සහ ස්වභාවික තැන්පතු අතර පවතින සම්බන්ධතාවය අවබෝධ කරගන්න තිරස් ස්තර හෝ ස්වභාවික තැන්පතු අතර සම්බන්ධතාවය අඳුර ගන්න තිරස් ස්තර කැණීමක් විදිහට අපි කැණීම් කටයුතු සිද්ධ කරන අවස්ථාවක් තමයි strategic graphic excavation කියන්නේ ඊළඟට test excavation මේක ඇත්තරම කරන්නේ පරීක්ෂණ වලක් විදිහට නැත්තම් අපි කියනවා ඒකට text pit එකක් කියලා test excavation එකක් කියලා කියන්න පුළුවන් මේක කරන්නේ පුරාවිද්‍යා නටබුන් තියනවාද යන්න උපාය මාර්ගික වශයෙන් යම්කිසි සුදුසු ස්ථානයක් තෝරාගෙන අපිට කියන්නේ පුරාවිද්‍යාඥයන්ට තියෙන උකුසු හැකේනවනේ නේද ඉතින් ඒක නිසා ඒ උකුසු හැම් බලලා යම්කිසි නිගමනයකට ඇවිල්ලා මෙන්න මෙතන අපි කරනවා මෙන්න මේ හේතු නිසා කියලා ඒ වගේ ටෙස්ට් පිට එකක් නැත්තම් ටෙස් එස්කවේෂන් එක පරීක්ෂණ කිරීම කරනවා ඒක විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වෙන්නේ නැහැ ඉතා කුඩා ප්‍රදේශයක තමයි කුඩා තැනක තමයි මේ දේවල් කරන්නේ ඒක ටෙස්ට් පිට එකක් මීටර එක මීටර දෙක ඒක ඒකත් අපේ රිසර්ච් ගෝල් එක අනුව අපේ තියෙන සොයා බැලීම් එක එක වෙනස් වෙන්න පුළුවන් ඊට පස්සේ සල්වේජ් එස්කවේෂන් අතරම මේක කරන්නේ ගොඩක් වෙලාවට ගලවා ගැනීමේ පුරාවිද්‍යාව ගලවා ගැනීම කියන්නේ යම් කිසි දේවල් අපේ මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා ලෝකේ ගොඩක් දේවල් සංවර්ධනය වෙන මේ සංවර්ධනය වීමත් එක්ක මේ විවිධ දේවල් කඩා බිඳ දානවා මේ කරන්න ඉස්සෙල්ලා ගලවා ගැනීමේ පුරාවිද්‍යාව නැත්තම් පරීක්ෂණයක් සිද්ධ කරනවා මේ ප්‍රදේශයේ ඔය පුරාවිද්‍යාත්මක නටබුන් වලින් යුක්තද කියලා පරීක්ෂා කරන්න. එතකොට ඒකට විවිධ නම් තියෙනවා අපි ඒ පිළිබඳව කතා කරමු. මේකදී කියන්නේ මේ ගලවා ගැනීමේ පුරාවිද්‍යාව ඔයගොල්ලෝ දන්නවා විශාල වශයෙන් යන කොන්ට්‍රැක්ට් සයිට් අපිට දකින්න පුළුවන් මේ වගේ ගොඩක් වෙලාවට මේ මේ ගලවා ගැනීමේ පුරාවිද්‍යාව යටතේ විවිධ කටයුතු සිද්ධ කරනවා ඊළඟට අපි ගත්තාම රිමෝට් සෙන්සින් ටෙක්නික්ස් ගත්තාම ඇත්තම දුරස්ස සන්නිවේදන ක්‍රම වර්තමානයේ බොහෝ විදිහට පාවිච්චි වෙනවා ඒකට හේතුව තමයි පුරාවිද්‍යාඥයා මේ කැණීම් සිද්ධ කරනකොට කැණීම් ස්ථාන අවබෝධ කරගන්න කැණීමකින් තොරව අවබෝධ කර ගැනීමට බොහෝ වෙලාවට රිමෝට් සෙන්සින් එස්කවේෂන් යොදා ගන්නවා. එතකොට අපි මේක දිගහ ගන්න භූගත රේඩාර් ක්‍රමය චුම්බකත්වය මගින් පරීක්ෂා කිරීම සහ ගුවන් සමීක්ෂණ මගින් පරීක්ෂා කරලා අවබෝධ කර ගැනීම තුළින් කැණීමකින් තොරව යම් කිසි දේවල් පුරාවස්තු තියෙනවද කියලා බලලා නියමිත ස්ථානය නිවැරදිව කැණීම් කරන්න මේ රිමෝට් සෙන්සින් ටෙක්නික්ස් උදව් වෙනවා. ඉතින් වර්තමානයේ ගොඩක් දුරට මේ වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා ඇත්තරම කැණීමක් තුලින් වෙන්න තියෙන විනාශය ගොඩක් කලාවට වළක්වන්න නවීන තාක්ෂණ උපකරණ හේතු වෙනවා. ඉතින් මෙතනදී මම පෙන්නලා තියෙනවා මේ strategy graphic excavation කියන්නේ මොකද්ද? මම මේවා ගත්තේ ඉන්ටර්නෙට් එකෙන්. පින්තූර ගත්තේ. ඇසෙ test pit එකක් කියන්නේ මොන වගේ එකක්ද? කැණීම් වලක් ඊට salvage excavation එක කොහොමද මුදා ගැනීමේ පුරාවිද්‍යාවට තියෙනවා කරන්නේ සහ රිමෝට් සෙන්සින් ආකියොලොජි මේ වගේ රිමෝට් සෙන්සින් ආකියොලොජි වලදී පාවිච්චි කරන්නේ කොහොමද මේ ස්ට්‍රැටජි ග්‍රැෆි එක පහල නැත්තම් මේ පුරාවස්තු තැන්පත් වෙලා තියෙන්නේ කියන එක අඳුනා ගන්න එක. ඉතින් ඒක නිසා පුරාවිද්‍යාව කියන්නේ ඇත්තරම කැණීම් මතම පදනම් වුණ දෙයක් නෙවෙයි. ඔයගොල්ලෝ දන්නවා දැන් පුරාවිද්‍යාව කියන්නේ බහුවිෂය මාධ්‍යයක් වෙලා තියෙනවා. ඉතින් සෑම විෂයක්ම සම්බන්ධ වෙලා තියෙන අපි හැමෝම පුරාවිද්‍යාව පිළිබඳව අවබෝධයක් තියෙනවානේ. ඉතිහාසය අයි පුරාවිද්‍යාවයි කියන්නේ දෙන්න හරිම ආදරෙන් ඉන්න දෙන්නේ එකිනෙකාට
වෙනස් වෙන්නේ නැති ආදරයක් ඉතිහාසයේ පුරාවිද්‍යාවයි අතරේ තියෙනවා. ඉතින් අපි තවදුරටත් විස්තර ඉදිරියේදී කතා කරමු. එහෙනම් කැණීමක් කියන්නේ මොකද්ද කියලා ඕගොල්ලොන්ට අවබෝධ වෙන්නේ නැති ඕගොල්ලොන්ගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. ඕගොල්ලොන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.